කර ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලා ගිහි ගෙවල් වල නවාතැන් ගැනීම නිසා දෙපාර්ශවයටම අකුසල් රැස් වෙනවාද රැස් වෙනවා සතරුවන් කිරි සද්ධායෙන් බහැරට යනවා අනිවාර්යෙන් මෙයා සංඝයා කියන සද්ධායෙන් බහැරට යනවා ඒ නිසා ගිහි පින්වතේ ස්වාමින් වහන්සේ නමකට දැන් අපිට උනත් ප්‍රශ්න තියෙනවා බණ ධර්ම දේශනාවක් කරන්න ගියාම දුර ගියාම අපිට රැ නැවතීමේ ප්‍රශ්නයක් තියෙනවා නැතනම් දවල් කාලේ පැය දෙක තුනක් විවේක ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ප්‍රශ්නයකදී අපි අනිවාර්යෙන් මේ සම්බන්ධ කෙනාට කියනවා අපිට නිවසක් වෙන් කරන්න කියලා. කාන්තාව නැති නිවසක්. එහෙම නිවසක් වෙන් කළාම ඒ නිවසේ අම්මමත් රාත්‍රිය ගත කරනවා. තේරෙනවද? ඉන් එහා සමහර ලාට කාන්තාවක් ඉන්න නිවසක් අපි උඩටට්ටුව හරි නැවතුනොත් අපිට ඒක ඇවත. නමුත් ඒ ඇවත දෙසලා පිරිසිදු කරගන්න අපිට පුළුවන්. තේරෙනවද? දෙසලා පිරිසිදු කරගන්න නමුත් ඒ ඇවත වෙද්දී අර දෙන්නා වූ දානේ ආනිසංශ अरगने එහෙම කළොත් ඒ මුද්‍රහන්නසේ මේ විනය පනවන්නේ යම් හේතුවක් නිසා දුර්වල ස්වාමින් වහන්සේලා තුල කාමයන් වැඩෙන්න පුළුවන්. ඒක ස්වාමින් වහන්සේ කෙනෙක් මං නගරයක වැඩ ඉන්නකොට ආවබ්බ දෙකපාට දොරට තට්ටු කරලා ඇතුළට. මං උන්වහන්සේගෙන් මට තේරුණා මට වඩා වැඩි හිටිය කියලා මං වඳින්න යනකොට නෑ නෑ ස්වාමින් වහන්සේ මට වඳින්න මං ඔබ වහන්සේගේ වස් කියේ. මට වස් 12ක් කියලා කිව්වා. ඒතර මට වස් 7යි එතකොට. මං කිව්වා නෑ නෑ ස්වාමින් වහන්සේ මම ඇවතකට ලක් වෙලා ඉන්නේ නිසා මට වඳින්න එපා කිව්වා. මං ඔබ වහන්සේ දෙක ඇවතක් දේශනා කරන්නයි ආවේ කියලා කිව්වා. මංගු ඔබවන්සේ මං මෙතන ඉන්නවා කියලා දැනගෙනද නෑ නෑ ස්වාමීන් වහන්සේ දොරට තට්ටු කළා ඇතුළට එනකොට ඔබවන්සේ මං අඳුරගත්තේ නැත්නම් ඔබවන්සේ ඉන්නවා කියලා මං දන්නේ නැහැ කිව්වා මංගු මොකක්ද ඔබවන්සේ කොහෙද ඉන්නේ ඒ නගරේ කිට්ටුවක තියෙන අහවලාගේ ගෙදර කියලා මට ගෙදරක් පින් කිව්වා දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ සංඝාදිශේෂ අකුසලයට අදාළ වැරදක් සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් ඒක විනය කර්මයක් කළා පිළිසිඳු වෙන්න පුළුවන් එවත් දෙසලා පිළිසිඳු වෙන්න බෑ නමුත් දැන් මං ඇහුවා දැන් ඔබ වහන්සේ කොච්චර දවසක් මේ ගෙදර ඉන්නවද මං දැන් සති දෙකක් තිස්සේ මේ ගෙදර ඉන්නවා කිව්වා මං අහවල් තැනේ ඉන්නේ මං දැන් ඉන්නේ සති දෙකක් මං හෝ සුතේ සති දෙකක් ඔබ මේ වගේ ඇවතකට පත් වෙනවා නම් ඇයි සති දෙකක් ගෙදර ඉන්නේ නෑ මේ ගෙදර දරුවා විභාගේ ගන්නවා කියලා විභාගේ ගන්න ඉවර වෙනකන් එයාට දාන්නේ දෙන්නේ හැමදාම ගෙදර තියාගෙන ඒ බලන්න දැන් ඈ ඒ අනිවාර්යෙම විනය කර්මයක් කරලා පිළිසිඳු වෙන්න ඕනේ ඇවැද්දසලා පිළිසිඳු වෙන්න බෑ මං කිව්වා ඔබ වහන්සේ මම ඔබ වහන්සේත් එක මේ වැරද්දට ඇවැද්දසන්න බෑ නමුත් ඔබ වහන්සේට නැවත මේක පිළියම් කරගන්නකම් ඔබ වහන්සේට මම ඕනනම් ඇවත දෙසන්නම් හැබැයි දෙසන්න ඔබ වහන්සේ මට පොරොන්දුවක් වෙන්න ඕනේ කියලා. මොකද පොරොන්දුව? අද දවසේ ඔය නිවසෙන් පිට වෙලා යන්න ඕනේ කියලා. උන්වහන්සේ ගෝවා බෑ ස්වාමීන් වහන්සේ මහත්තයා තරහ වෙනවා. මං කියුවේ එහෙනම් මට දේශනා කරන්න බෑ. අන්න ඉන්න ආවල් කුටි වල ස්වාමීන් වහන්සේ ඔබ කැමති නම් ගිහිල්ලා කරගන්න මට ඇවත දේශනා කරන්න බෑ. මොකද ඇමෙත දේශනා කළත් ආයිමත් උන්වහන්සේ යන්නේ අන තුරට. ඒතර මං කවුද උන්වහන්සේව අනතුරට දැම්මේ? ඈ මේ සුපටිපන්න ගුණේ ගිහිගේ අතහැරලා ගිහිගේ එපා කියලා ගිහිගේ කලකිරිය තවත් මේ ජීවිතේ එපා කියලා ගිහිගෙදරින් එළියට බැස්ස කෙනා ගිහිගෙවල් වල නතර කරගන්න යන්න එපා නතර කරගන්න යන මොහොතක් පාසා ඔබ සංඝයා කියන සද්ධාවෙන් බහැරට යන. ඒ නිසා නිරේතුරුම අනේ පිළි සිටුමා විසාකා උපමාවට ගන්න. ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අන්න එතන තමයි පූර්වාදර්ශය. අනේ පිළි සිටුමා විසාකාව Tamanta මහා මන්දිර තිබ්බත් ඔය කිසිම මන්දිරයක ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ රයක් නතර කරගත්තාය කියලා පොතනකවත් නැහැ. තමන්ගේ ඉඩමේ තමන්ට ගේ පේන මායිමේ කුටියක් හදලා ස්වාමින් වහන්සේලා නතර කරගත්තා කියලා ධර්මයක් නැහැ. මොකද උන්වහන්සේ සංඝයා කෙනේ පින්වතුන් සංඝයා කෙන අර්ථය දකිනවා. සංඝයා කෙන සුපටිපන ගුණය කියන අර්ථය දකිනවා. ඒ නිසා අනේ පිට සිටුමා ජේතවනාරාමයේ හදලා සිය ගානට ස්වාමින් වහන්සේලාට නවාතැන් දුන්නා. වික්ෂුන් වහන්සේලා සිය ගානට අවශ්‍ය පහසුකම් සපයලා එතන තමයි ශ්‍රද්ධාව. එතකොට මේ අපි පූර්වාදර්ශයන් ගන්න ඕනේ මේ සෝවාන් ඵලයට පත් උනා වූ පින්වතුන්ලාගේ. ඉන් මෙහා බාහිර සමාජයේ සෝවාන් ඵලයට පත් වෙච්ච නැති අය පූර්වාදර්ශයට ගන්න යන තැන නිරේතුරුවම අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. නමුත් පින්කම් කරනවා. පින්කම් කරනවා පින ටිකක් තියෙනවා ඊට වඩා බලවත් අකුසල් මූලය සිද්ධ වෙනවා. ඒ නිසා සංඝයා කියන මුල් අර්ථය තමයි සුපටිපන්න ගුණය. දෙවැනි ගුණය තමයි උජුපටිපන්න ගුණය. දැන් සංසාර බය දැකලා කාමයන්ගේ નિසරුභාවය දැකලා අන්න යා ඍජු මාර්ගයට නිවන් ඍජු මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයට එනවා. දැන් සුපටිපන්න ගුණය නැත්තම් එයාට ආරෂ්ඨාංගික මාර්ගයට එන්න පුළුවන්ද? නැහැ.
සුපටිපන්න ගුණේ ඵලයයි ආරෂ්ඨාංගික මාර්ගය උජුපටිපන්න ගුණය. එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා අන්න දැන් ඥායපටිපන්න ගුණයට එනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සති සම්මා සමාධිය පරිපූර්ණ කරලා සම්මා ඥානයන් සකස් කරගෙන අන්න ඥායපටිපන්න ගුණයට එනවා. තේන්නාද? ඒතර උජුපටිපන්න ගුණයෙන් තොරව ඥායපටිපන්න ගුණය ඇති වෙන්න පුළුවන්ද? දැන් ඥායපටිපන්න ගුණයට ආවට පස්සේ අනේ ඥායපටිපන්න ගුණය නිසා අපි සාමීචිපටිපන්න ගුණය ඇති කරගන්නවා. සාමීචිපටිපන්න ගුණය කියන්නේ මොකක්ද? තමා සීලෙන් පරිපූර්ණ වෙමින් සීලේ ආනිසංස අනුන්ට කියනවා. තමා සද්ධාවෙන් පරිපූර්ණ වෙමින් සද්ධාවේ ආනිසංස ලෝකයාට කියනවා. තමා සමාධියෙන් තමා ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙමින් මේවායේ ආනිසංස ලෝකයාට මාර්ගයේ ලෝකයාට කියනවා. එහෙනම් දැන් සංඝයාට යුතුයකමක් තියෙනවා සාමීචිපටිපන්න ගුණේ. ඒතර මේ සාමීචිපටිපන්න ගුණයෙන් ඔබතුමී අහපු ප්‍රශ්නෙන් සංඝයාට පැනලා යන්න බෑ. දැන් කෙනෙක් කියනවනම් නෑ මට සමාධියට බණ කියන්න බෑ කියලා ඒක සංඝයා කියන අර්ථයක පටහින්. එහෙනම් මොකද සාමීචිපටිපන්න ගුණේ බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කළා කියලා. එතකොට මේ සාමීචිපටිපන්න ගුණය තුල ඉඳගෙන අපි සංඝයාට ධර්මයේ කියන්න ඕනේ සංඝයාට පින් කරන්න දෙන්න ඕනේ අපේ ප්‍රාතිමෝක්ත සීලය ආරක්ෂා කරගන්න. අපි බණ කියන්න කියලා සමාජයට ගිහිල්ලා සමාජේ වට කරගෙන නැති චෝදනා නැති ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවා ප්‍රාතිමෝක්ත සීලයට ප්‍රශ්නයක් නම් අපි සමාජයෙන් පලා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන දේ අපිට කරන්න තියෙනවා. එනමු සාමීචිපටිපන්න ගුණය සංඝයාගේ ගුණයක්. ඒ ගුණයෙන් බැහැර වෙන්න මට ධර්මයක් කියන්න බෑ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ ස්වාමින් වහන්සේ කෙනෙකුට කිව්වත් උන්වහන්සේ සාමීචිපටිපන්න ගුණය බැහැරට යන්න. නේද? නමුත් මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන කෙනෙක් මාර්ගය කෙරේ අවධානය ඉන්න මම බාහිර කටයුතු වලින් වෙන් වෙනවා කියන කාරණේ සාධාරණයි. තේන්නා? එහෙම නැතුව කෙනෙකුට මගේ සාමීචිපටිපන්න ගුණය බුදුරයන් වහන්සේ දේශනා කරන තියෙනවා කියන නිසා මට බණ පදයක්වත් පුළුවන් අවස්ථාවකවත් කියන බැහැයි කියන කාරණේ සංඝයා කියන අර්ථයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සාමීචිපටිපන්න ගුණය සංඝයාගේ එක්තරා ගුණයක්. නමුත් ඒ ගුණය අපි සමාජයට දෙන්න ඕනේ නෝනා නිරේතුරුවම අපේ ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගන්න. අපි තුල සතිය සීයේ තියෙන්න ඕනේ මේ යන ගමනේදී මෙතනින් ඉදිරියට ගියොත් ප්‍රාතිමෝක්ෂයට හානි වෙනවායි කියන තැන දකින වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා කවුරු තරහ වුණත් ප්‍රශ්නයක් නැහැ සමාජය මගහැරලා යන්න කියලා. මගහැරලා යන්න කියලා. ඒ නිසා නිරේතුරුවම අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව කටයුතු කරමු.